ශ්‍රීලංකා කණ්ඩායම පාකිස්තානයේදී T20 තරගාවලිය ජයග්‍රහණය කළත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලැබුණි දරුණු පරාජයක්. පරාජයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන වැඩබලන පුහුණුකරු විදියට ඉන්න රුමේෂ් රත්නායක විදේශ මාධ්‍යවලට අදහස් දක්වලා තිබුණා. එතෙන්දී රුමේෂ් කියලා තිබුණේ වේගවත් තනතිල්ලක දක්ෂතා පෙන්වන්න මීට වඩා හොඳ සූදානමක් එක්ක තරගාවලියට යන්න ඕන කියලා. මීළඟ ලෝක කුසලානයේ තියෙන ඕස්ට්‍රේලියා තනතිලිවල සෙල්ලම් කරන්න හොඳ පෙරපුහුණුවක් විදියට යොදා ගන්න තිබුණු ඕස්ට්‍රේලියා තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම නිසියාකාරයෙන් ප්‍රයෝජන ගත්තද කියන එක ප්‍රශ්නයක්. තරගාවලියේ තුන්ට බිඳුවක් විදිහට පරාද වුණා. ඒ වගේම තරග තුනම පරාද වෙන්නේ තරගයක් නොදීම වීම තමයි කනගාටුවට කරුණ. මේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා පුහුණුකරු රුමේෂ් කියන්නේ මේ වගේ කතාවක් මම හිතුවා අපේ අය මීට වඩා හොඳ සටනක් දෙයි කියලා. මේ තරගාවලියත් එක්ක අපිට පාඩම් රැසක් ඉගෙන ගන්න හැකියාව ලැබුණා. ඕස්ට්‍රේලියාව වගේ වේගවත් අනතීරු තියෙන රටක සෙල්ලම් කරන්න නම් මීට වඩා හොඳ පෙර සූදානමක් එක්ක තරගාවලියට යන්න ඕන කියන එක. මම හිතන විදිහට අපේ සූදානම් ප්‍රමාණවත් මට්ටමක තිබුණේ නැහැ. ලෝක කුසලානයට පෙරහුරුවක් ගන්න තිබුණා නම් මේ තරගාවලිය මීට වැඩිය හොඳට අපිට කරන්න තිබුණා. කොහොමුණත් අපිට තව ගොඩක් කාලයක් තියෙනවා ලෝක කුසලානයට. මේ තරගාවලියේ කණ්ඩායම නිරන්තරව වෙනස්කම් වලට භාජනය කරමින් තමයි සෙල්ලම් කරනවා දැක්කේ. මේ විදිහට කණ්ඩායම වෙනස් කළේ ලෝක කුසලානයේ වෙනුවෙන් සංචිතේ ක්‍රීඩිකයන් වැඩි පිරිසකට ඕස්ට්‍රේලියාවේ තනතිලි හුරු කරන්න අසන්තුත මෙල්ට තිබුණ ඕනකම නිසා කියලා තමයි රුමේෂ් කියන්නේ. මේ තරගාවලියේ ජයග්‍රහණය නොකළත් අපේ අයට ගොඩක් වැදගත් අත්දැකීම් ලැබුණා. තීරීම් කමිටුවත් බැලුවේ තරගාවලියේ වැඩි ක්‍රීඩකයෝ පිරිසකට ඕස්ට්‍රේලියාවේ තනතිලිවල අත්දැකීම් දෙන්න අසන්තට ඕන වුණා සංචිතේ කවුරුත් සෙල්ලම් කරවන්න. ලයිරු අන්තිම තරගයට ගේන්නෙත් ඒකයි. එයාට හොඳ වේගයක් තියෙනවා. ඉතින් ඔහුගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්කම තියෙනවා. තාමත් ඔහු ඉගෙන ගන්නවා. පන්දුවේ පාලනයක් හදාගත්තොත් ඔහු ලොකු දෙයක් කරයි. ඊළඟ පාර ලහිරු ඕස්ට්‍රේලියාවේ සෙල්ලම් කරද්දී අපිට දක්ෂ පන්දුයවන්න දකින්න පුළුවන් වෙයි. ඔය විදිහට තමයි රුමේෂ් ඕස්ට්‍රේලියා තරගාවලිය ගැන අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.